පොඩි බඩගින්න ඔබටත් සද්දේ දානවා නම් ප්‍රතිකර්මෙන් මංචි සුපර් ක්‍රීම් ක්‍රැකර්. දැන් අපේ වෙළඳපොළ සාමාන්‍යකරණය කරන වෙද්දී මහජනතාව අහනවා වැඩිවීමට සාපේක්ෂව වැඩිවීමත් අඩුවීමට සාපේක්ෂව අඩුවීමත් වෙන්නේ නැහැ කියලා. එතකොට තමයි දැන් අපේ පැත්තට ආයේ ඇඟිල්ල දික් වෙන්නේ. ඇයි අඩු කරන එක අඩු කරන්න වැඩ පිළිලක් නැත්තේ කියලා. ශාල වශයෙන් හැම භාණ්ඩයක්ම 100%කටත් වැඩි ප්‍රමාණයකින් අද අඩු වෙලා තියෙනවා. ඒ ඍජු ආනයනය කිරීම සඳහා අපි දුන්නු වාසිය රටේ ජනතාවට ලබා දීලා. හැබැයි එක ගැටලුවක් තියෙනවා. දේශීය නිෂ්පාදකයාගෙන් ලබා දෙන සහනය තාම ලැබිලා නැහැ. විශේෂයෙන්ම සිමෙන්ති, ටයිල්, තීන්ත, යකඩ මේ හැම ශේෂ්ත්‍රයේ මහ පරිමාණයේ නිෂ්පාදකරු ගෙනලා තියෙනවා. ඊට අමතරව කුකුල් මස් නිෂ්පාදනය කරන අය, ඒ වගේම බේකරි කර්මාන්තය නිෂ්පාදනයක බේකරි නිෂ්පාදන කරන මේ සියලු දෙනා ගෙන්නවා. විදුලි බිල වැඩිවීමක් තියෙනවා. බැංකු පොලිය එදාට වැඩිය වැඩි කියනවා. ඒ වගේ කාරණා ගණනාවක් තියෙනවා. ඒකේ සත්‍යතාවයක් තියෙනවා. හැබැයි අපි මේ වෙනකොට ආගෙන ආපු ආර්ථිකයේ ප්‍රතිඵල ඒ අයට වෙනදා ලැබින්න තිබ්බට වැඩිය පහසුවෙන් ලබා දීම තුළින් ඒකේ වාසිය ගත්තොත් මෙයාට මිටරිය ගණන් අඩු කරන්න පුළුවන්. ඉදිරි සාති කීපය තුළ සමහරට පාලන මිලවල් එන්න පුළුවන්. එහෙම නැත්නම් මේ අයට වෙනත් ගැසට් මාර්ගයෙන් මේ අයව පාලනය කරන්න, එහෙම නැත්නම් ඒ අයට උපදෙස් දෙන්න පුළුවන්. අපි ඉදිරි සතියක් දෙකක් ඇතුළත මේ සම්බන්ධව කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. මේ අන්තිමේටම ඇවිල්ලා වෙළඳ ඇමතිට කිව්වට බඩු මිල අඩු කරන්න බෑ. වෙළඳ ඇමති බඩු අතේ තියන් ඉන්නේ නැහැ. පටන් ගන්න ඕන මේ රටේ නිෂ්පාදකයාට අමුද්‍රව්‍ය මිල අඩු වෙන්න ඕන. ඒ තුලින් පමණයි පාරිභෝගිකයාට මේකේ සහනය ලැබෙන්නේ. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.